ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශක ආනන්ද වහන්සේ නිලුන්දෙණිය ඉසිපතන ආරණ්‍ය සේනාසනයේ හා ගෞතම විහාරයේ උභය විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය රාජකීය පඬිතුක ශාස්ත්‍රපති පූජ්‍ය ඇසැද්දුමේ කමලසේන ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන්නේ ඉසිපතන ආරම්ම කල්යාණ මිත්‍ර සමිතියේ සමාජික සමාජිකවන් සියලු දෙනා ධර්ම ශ්‍රවණයට පෙර අපි සියලු දෙනාම සාදුකාරයක් දී නමස්කාරය කියමු අවසරයි අපේ හාමුදුරනේ නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयं संगं शरणं गच्छामि संपुन्नं अहम् बन्ते पानापि पाता वीरमणी सिक्खापदं समादियामि पानातिपाता वीरमणी सिक्खापदं समादियामि अभिन्नादाना वीरमणी सिक्खापदं समादियामि अजिन्नादाना वीरमणी सिक्खापदं समादियामि सुमिच्छाचारा वीरमणी सिक्खापदं समादियामि कामी सुमिच्छाचारा वीरमणी सिक्खापदं समादियामि सावादा वीरमणी सिक्खापदं समादियामि मुसावादा वीरमणी सिक्खापदं समादियामि सुरामीरज मज्जपमा दट्टाना वीरमणी सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्टाना वीरमणी सिक्खापदं समादियामि इतरनेन सन्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्रमादेन संपादितव्यं अहम् बन्ते साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजत्स सुनन्तु
සංගමුක්ඛදං ධම්මං සවන කාලෝ අයං පදන්තා ධම්මං සවන කාලෝ අයං පදන්තා ධම්මං සවන කාලෝ අයං පදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරම්මන විජානන ලක්කණං චිත්තං ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි මාසිකව පවත්වනු ලබන මහා සතිපට්ඨාන සූත්‍ර දේශනානුසාරයෙන් පවත්වන ධර්මදේශනා මාලාවේ අදත් විශේෂ ධර්මදේශනාවක් පැවැත්වීමටයි සූදානම් වෙන්නේ. අද දවසේ දායකත්වයේ දරන ඉසිපතන ආරාම කල්යාණ මිත්‍ර සමිතිය විශේෂයෙන්ම මේ පින්කමේ අරමුණ විදිහට පැහැදිලි කරලා තිබෙන්නේ පෙබරවාරි මාස 4 වන දිනට යෙදෙන අපේ කල්යාණ මිත්‍ර බදුල්ලේ සූර්යරතන ස්වාමින් වහන්සේගේ පැවිදි දිවියටපත් වෙලා වසර 9ක් පිරීම නිමිති කරගෙන උන්වහන්සේට නිදුක් නිරෝගී සම්පත්‍ය චිරජීවනය නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීමත් වලල්කොට චන්දරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ඉසිපතන ආරණ්‍ය සේනාසන වාසී ස්වාමින් වහන්සේලා ඉසිපතන භික්ෂුණී ආරාම පද්ධතියේ මෙහෙණින් වහන්සේලා ඇතුළු එම ඉසිපතන සේනාසන ව්‍යූහය ශක්තිමත් කිරීමට සම්බන්ධ වෙන අපේ වැඩසටහන් සංවිධායකවරු එවැගේම උපස්ථායක උපස්ථායිකාවන් එවැගේම උපාසක උපාසිකාවන් කියන මේ පිරිසට නිරුත් නිරෝගී සම්පත්‍ති චිරජීවනය උතුම් නිර්වාණ අවබෝධය මේ ආත්මයේම ලැබේවා කියන ආශිර්වාදය සිද්ධ කරන්නටත් මේ පින්කමේ විශේෂිත අරමුණු විදිහට මතක් කර තිබෙනවා. කඳුරට සේවය ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන ඔබ හැමදෙනා සෑම මාසම 3 වන ඉරිදා දින අකණ්ඩ දේශනා මාලාවක් විදිහට යන මේ වැඩසටහන දේශනාව ශ්‍රවණය කරනවා ඇති. මේ වෙනකොට අප මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ මූලික පැහැදිලි කිරීම හඳුනා ගැනීම සිදු කරලා සිරුර පිළිබඳ කය පිළිබඳ ඊ타ත්ම ගැඹුරු පරිශ්‍රණයක් සිද්ධ කර ගැනීම සඳහා අවශ්‍ය කරන උපදේශයන් ඔබට පැහැදිලි කර දී තිබෙනවා. රාගය, ද්වේෂය, මෝහය අපේ හිත්හි උපදෙමින් මානෙ, ඉරිසියාව, ක්‍රෝධේ, වෛරේ වැනි විවිධ අකුසල දහම් සෙත්හි නිරන්තරයෙන් ජනිත වෙමින් සංසාර දුක ඇති කරගන්නේ අප විසින්මයි. සංසාර ගමන දීර්ඝ කරගන්නේ අප විසින්මයි. සංසාරයේ පුරා මිදීමට ඇති අවකාශයන් අවහිර කරගෙන ඒ මිදීමට ඇති අවකාශයන් නැති බංගස්ථාන කරගෙන අපේ ජීවිතය මේ සසරතම සතර අපායතම උප්පත්ති මරණය ලෙඩවීම ආදී දුක් කම්කටොළු වලින් ගහන ජීවිත බවට පත් කරගන්නේ අප විසින්මයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර පරිදිම මේ ඛේද වාචකයේ තේරුම් ගත්ත ශ්‍රාවකයෙකුට පමණක් පුළුවන්කම තිබෙනවා මේන් ඒකට යන්න. මේ ඛේද වාචකයේ පැහැදිලි කරගත්ත බුද්ධිමත් මිනිසුන් වැටුණු උගලෙහි නැවත කිසිවිටක නොවැටීමට මහත්
වෙහසක් දරනවා උත්සාහයක් දරනවා කැපවීමක් කරනවා ඒ උත්සාහය කැපවීම මල්පල ගන්නවන්නට බෞද්ධ උපදේශණය තුල පින්වත් අපවට ඊටමත් සහනශීලී සරල කර්මස්ථාන මාලාවක් අන්තර්ගත සූත්‍ර දේශනාව තමයි සතිපට්ඨාන සූත්‍රය මේ සූත්‍ර දේශනාවේ ප්‍රධානම ඉලක්කය සූත්‍රය මුල සඳහන් කරලා තිබුණා ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය මේක තමයි එකම මග දුක් විඳින සත්වයාට විසුද්ධිය නැමැති නිර්වාණය පසක් කර ගැනීම සඳහා තිබෙන ශෝක පරිද්දවානං සමතික්කමාය ඔබ වැනි විවිධ සිදුවීම් අරඹයා සෝතෙවුල් ඇති කර ගනිමින් චිත්ත වික්ෂේපයට පත් වෙමින් විවිධ විවිධ විවිධාකාරයේ හිත වේදනාවන්ගෙන් කනස්සල්ලෙන් පසුතැවීම් වලින් ઈચ્છා බංගත්වයන්ගෙන් ජීවත් වෙන ඔබට ඒ తත්වේ සමනය කර ගැනීමටයි මේ සතිපට්ඨාන කර්මස්ථාන සහයෝගය ලබා දෙන්නේ දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය අපේ ජීවිතේ කායිකව බලපාන මට්ටමටම රළු අප අතෘප්තිමය తත්වයට පත් කරන ක්‍රියාකාරකම් අධ්‍යක්ීම් තියෙනවා ලෙඩවීම තුවාලවීම වයෝවෘද්ධවීම ගුටිකෑම බැනුම් ඇසීම විවිධ විවිධ අපහාසයන්ට ලක්වීම යාළු මිත්‍ර හිතයිසීන් වෙන්ව යාම නිසා හිතට දැනෙන දුක් පීඩාවන් ආදී මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස් උපායාස කියලා ධර්මයේ විස්තර කරන අපේ ජීවිතයේ සුලබ අත්දැකීම් මේවට අපි කියනවා දුක් දෝමනස් ඒ දුක් දෝමනස්යන් යලිහට නොගන්නා පරිද්දෙන්න මුළුණුපුටා දාන්න බීජයක්වත් මූලයක්වත් ඉතිරි නොවෙන්නට සංසිඳවලා දාන්න උගුල්ලවලා දාන්න මේ සතිපට්ඨාන සූත්‍රය පින්වත් ඔබට සහයෝගය ලබා දෙනවා අප ඔබට නිරන්තරයෙන්ම පැහැදිලි කරන සත්‍යක් තමයි දුක් සඳහා බලපා තිබෙන්නේ තෘෂ්ණාව අපි ආස කරන කැමැති වන දේ එසේ සිදු නොවන විට පමණයි අපට දුකක් දැනෙන්නේ එසේ බිඳෙන තෘෂ්ණාවන් බලාපොරොත්තු ආසාවන් ඉලක්කයන් නැතිවීමට බලපාන්නේ අවිද්‍යාව යථාර්ථය නොදන්නාකම මේ ලෝකයේ අප දන්නා ලෝකයේ සහ ස්වභාවික ලෝකයේ දෙකක් අප දන්නා ලෝකයට අපි කියන්නේ සම්මුති ලෝකය කියලා ඒ මිනිසුන් විසින් නිර්මාණය කරන ලද්දක් එහි තිබෙනවා නම්ගම් විස්තර එහි තිබෙනවා මිනිසුන් විසින් පනවා ගන්නා ලද අගයන් එහි තිබෙනවා මිනිසුන් විසින් ඒ ඒ වස්තු ඒ ඒ පුද්ගලයන් අයිති කිරීම සඳහා සම්මත කරගන්න ලබන විවිධ සම්මතය ඔබ මේවන විට ලෝකයේ තුල සාමාන්‍ය ගතානුගතික මට්ටමේ අනුකරණවාදියෙක් වෙහෙරියානම් ඔබ දන්නේ මේ මිනිසුන් විසින් නිර්මාණය කරන ලද ලෝකේ පමණයි ඒ ලෝකේ බොහෝ පටු අරමුණු තිබුණා බඩු බාන්න වෙළඳ වෙළඳාම් කර ගැනීම ව්‍යාපාරික ඉලක්කයෙන් මිනිසුන් අලෙවි කරනවා අපි මිනිසුන් අලෙවි කරනවා විවිධ රැකියාවන් විවිධ වැටු ගෙවීම් ආදී සිද්ධ කරමින් මේ ගෙවීම් කරන්න මේ මිලදීම් ගන්න මිනිසුන් මිනිසුන්ව තක්සේරු කරණය කළා විවිධ නිර්ණායක පනවගෙන මිනිසුන් බඩු බාන්න තක්සේරු කරණය කළා විවිධ නිර්ණායක පනවාගෙන මිනිසුන් ඔහු හෝ ඇය අයිති මේ කෙනාටයි මේ ආයතනයටයි කියන්න විවිධ නීති අනපනත් සම්පාදනය කළා මේ තුල තමයි අද ඔබ දන්න ලෝකෙ ගොඩනැගිලා තියෙන්නේ මේ තුල නিত্য සුන්දර සුඛ ආත්ම වටිනා මහා වටිනකමක් දෙන විවිධ ඉලක්කයන් ගියාට පස්සේ සැප සනීප සෝය දැනෙන බවක් ඔබ උපකල්පනය කරගෙන හිතෙන් තීරණය කරගෙන මවාගෙන වාසය කරනවා මේ තමයි තෘෂ්ණාව ඇතිවීම සඳහා බලපාලා තියෙන වැරදි ඥානය එම දැනුමට අනුව සැප ලැබීම සඳහා යම් යම් දේවල් අත්පත් කරගත හැකි වාගේම අත්පත් කරගත යුතුයි ඒ අත්පත් කර ගැනීමට ඔබ ගන්න කායික මානසික උත්සාහයටයි මේ කෙලස් කියලා කියන්නේ තෘෂ්ණාව කියලා කියන්නේ ආසාවන් බලාපොරොත්තු වගකීම් යුතුයකම් කේකී අපි නම් යොදාගෙන තිබින්නේ සැපේ ලැබේවි යයි අපි උපකල්පනය කරන විවිධ උපකරණ බඩු බාන්න පුද්ගලයන් විවිධ ක්‍රියාකාරකම්
අපවෙත අත්පත් කර ගැනීම සඳහා මේ ලෝකයේ වටිනාය මේ ලෝකයේ අත්පත් කරගත හැකිය කියන සාර සංකල්පය ආත්ම සංකල්පය එසේ අත්පත් කර ගන්නා දේවල් අප ජීවත් වන තුරුම අප සතුව පවතිනාය කියන මිත්‍යා අදහස වන නිත්‍ය සංකල්පය අපට ජනිත වෙලා මේ තමයි තෘෂ්ණාව ජනිත වීම සඳහා බලපාලා තියෙන වැරදි ඥානය ඒ තිබෙන සම්මුති ලෝකේ සැබවින්ම මේ ලෝකයට වඩා වෙනස් එය මිනිසුන් විසින් නිර්මාණය කරන ලද ලක්ෂණයන්ගේ නෙමෙයි සමන්විත මිනිසුන් වන අප මනුස්ස ජීවිතය තුල සත්‍ය අවබෝධ කරගන්නට නම් මේ හැමදාමත් රැවටෙමින් හැමදාමත් මුලා වෙමින් අනුකරණ වාදීව මේ රැවටීම සමාජයෙන් සමාජයට පරම්පරාවෙන් පරම්පරාවට පැවරීම කරපු එක කිසියම් විදිහකට ඔබ මධ්‍ය ලක්ෂයක් කියලා වෙනස් කරගන්න ඕන කරනවා මේ වැරදි ඥානය අප වෙත ලැබෙන්න බලපාපු වරදක් තිබුණා ඒ තමයි පිටස්තර පුද්ගලයන් පිටස්තර පුස්තකයන් බාහිරින් තියෙන විවිධ 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 දේවල් ශ්‍රවණය කිරීම මාත්‍රය අපේ අවසාන නිගමනය වීම දර්ශන මාත්‍රය අපේ අවසාන නිගමනය වීම කියපු දේ ඇසු පමණින් දොටු පමණින් දැනුන පමණින් අපේ හිතේ තියෙන අදහසට අනුව ගැළපුණ පමණින් අපි පිළිගත්තා ඒ නිසායි අපි රැවටුනේ ඒ නිසායි අපට මේ වැරදි ස්වභාවයන් ජීවිතයට ස්ථාවරව දැනෙන මට්ටමට ඉබේම තේරෙන මට්ටමට වැරදිලා තියෙනවා ඒ නිසා සත්‍ය ජයගෙන නිවන් දකින්න පින්වත් ඔබ අප සිදු කළ යුතු පළමු කාරණාව තමයි මේ අවිද්‍යාවට පත් වීමට මුල් වෙච්ච මූලික දෝෂය සකස් කර ගැනීම ඒ තමයි විමර්ශනශීලීත්වයෙන් තොරව පිළිගැනීම කරන අප ඒ විමර්ශනශීලීත්වයෙන් තොරව පිළිගැනීම කළ නිසා වැරදුනේ විශ්වාසය භක්තිය සෙනෙහස ගෞරවය ජයග්‍රහණය කළ මතය කියන එක යමක් පිළිගැනීම සඳහා භාවිතා කළ යුතු නිර්ණායකයන් නොවන වග කාලම් සූත්‍රයේ බුදුහාමුදුරු පැහැදිලි කළා යමක් ඉතාමත් නොහොඳින් පිළිගැනීමට පෙර විමර්ශනය කළ යුතුයි ගවේෂණය කළ යුතුයි පර්යේෂණය කළ යුතුයි ඒකට අපි කියනවා ධර්මයේදී විදර්ශනා භාවනාව කියලා මේ විදර්ශනා භාවනාව යටතේ ප්‍රධාන වශයෙන් අපට ඉගෙන ගන්න කාරණා දෙකක් තියෙනවා එකක් තමයි අපේ දෘශ්‍යයට ලක්වන ඉන්ද්‍රිය ගෝචර කය පිළිබඳ ඇතුළු භෞතිකය පිළිබඳ ඉගෙන ගැනීම මේ කය පිළිබඳ සහ භෞතිකය පිළිබඳ ඉගෙනගෙන ඒ තුළ තිබෙන යථාර්ථය මේවන විට අප ඔබට දේශනා මගින් පැහැදිලි කර දී තිබෙනවා ඊළඟ කාරණාව තමයි අපට නොපෙනෙන බලවේගයන් ශක්තියින් හැටියට තිබෙන අපට තේරුම් ගැනීමට කිසියම් ප්‍රඥා ගෝචර ස්වභාවයක් ඉන්ද්‍රිය ගෝචර මට්ටව ඉක්මෝපු අතීන්ද්‍රිය ස්වභාවයක චින්තනයක් අවශ්‍ය කරන සිත හා මෙදුණු සිතෙහි විවිධ ස්වභාවයන් සබහා දහම පිළිබඳව මේ කියන ස්වභාවයන් පරිශ්‍රණය කිරීම අද ධර්ම දේශනාවේදී අපි බලාපොරොත්තු වෙනවා මේ සිත පිළිබඳව අප පැහැදිලි කරන දේශන මාලාව සඳහා ප්‍රවේශයක් ලබා ගන්න ශ්‍රද්ධාවෙන් කරුණාවෙන් මොදිතාවෙන් හිත සෝපත් වෙච්ච අවස්ථාවන් පිළිබඳව ඔබ ව්‍යවහාරයේදී කතා කරනවා රෙදිච්ච හිත පාරපු හිත දුක්කුණ හිත සතුටු වෙච්ච හිත ගැන කතා කරන ඔබ හිත කියන්නේ මොකක්ද කියලා හරියටම නිර්වචනය කරගන්න දන්නවාද කියලා ඔබෙන් අහලා බලන්න හිත ගැන බොහෝ දේ ඔබ දන්නවා ඒ දන්න බොහෝ දේ අත්දැකීම් තුලින් දන්නවාම නෙමෙයි අර ගවේෂණයකින් තොරව විමර්ශනයකින් තොරව පරීක්ෂා කිරීමකින් තොරව දේශනා ශ්‍රවණය කිරීමෙන් ඔබ හිත ගැන යම් ටිකක් දන්නවා පුස්තකයන් කියවීමෙන් ඔබ හිත ගැන යම් ටිකක් දන්නවා විවිධ පිරිස් සමග සාකච්ඡා කිරීමෙන් ඔබ හිත ගැන යම් ටිකක් දන්නවා හිත කියන්නේ මොකක්දවත් කියලා දන්නේ නැතුව හිත පිළිබඳව විනිසුන් කී විවිධ දේවල් උපයෝගී කරගෙන ඔබ හිත පිළිබඳව ටිකක් දේවල් දන්නවා මේකක්වත් පර්යේෂණාත්මක ගවේෂණයක අවසාන තීරණ හැටියට ඔබට කියන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා අප මේ දේශනාවේදී සතිපට්ඨාන සූත්‍රයේ සිත පිළිබඳව තිබෙන චිත්තානුපස්සනා කමඨහන ගවේෂණ මාතෘකා කීපයකට ප්‍රධාන ගවේෂණ මාතෘකා කිහිපයකට කඩාගෙන ඒ
ප්‍රශ්න කිහිපයට පිළිතුරු සොයන ගවේෂණයන් පැහැදිලි කරන ස්වභාවයෙන් තමයි කර්මස්ථාන පැහැදිලි කර දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වෙනකොට ඔබ දන්න එක දෙයක් තියෙනවා. ඒ තමයි දැනට අප කල්පනා කරන අප ගනුදෙනු කරන අප පිළිගෙන ඉන්න විදිහට මේ හිතත් එක්ක කරන ගනුදෙනු විදිහ අපිට කෙලෙස් ඇති වෙනවා. එහෙම ඇති වෙනවද නැද්ද කියලා හොයා ගැනීම තමයි පළවෙනි ප්‍රශ්නේ. නিত্য සුන්දර සුඛ ආත්ම සංඥාවන්ගෙන් ඒ කියන්නේ මගේ හිත වටිනා හිත උපන් දවසේ සිට මැරෙනකල් තමා සතුව තියෙන හිත කියන මේ නিত্য සාර ආත්ම සංඥාවන්ගෙන් තමාගේ හිත පිළිබඳ හිතද්දී තමාට කෙලෙස් ඇති වෙනවාද නැද්ද කියන එක ඔබ මතක් වෙලා හිතන්න ඔබ කල්පනා කරා අප දෙවැනියට ප්‍රධාන ඉලක්කයක් විදිහට තබා ගත යුතුයි නිවන් දකින්න ආස කරන කෙනෙක් හැටියට බෞද්ධ පින්වතෙක් හැටියට බුදුහාමුදුරන්ගේ අනුගාමිකයෙක් හැටියට එවැනි වත්පිළිවෙත්වල නිරතවන්නන් හැටියට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන ඔබ මේ හිත පිළිබඳව රාගයේ ද්වේෂයේ මෝහයේ ඇතිවෙන නැති විදිහකට ගනුදෙනු කිරීමට ක්‍රමයක් හොයා ගන්න වෙනවා මීනතුරා හිත යම් යම් ආකාරයට ක්‍රියාත්මක වෙන නිසා සිත සමග ගනුදෙනු කරන්නට අනිවාර්යයෙන්ම සිද්ධ වෙන නිසා අපට සිදු වෙනවා පින්වත්නි මේ සිත පිළිබඳව නිකෙලස් ස්වභාවයෙන් ගනුදෙනු කරන තාක්ෂණය ක්‍රමවේදයක් හොයාගන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ යන්නේ ඒ නිමාව ඒ තමයි අපේ අවසාන ඉලක්කය මේ සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානපස්සනාවේ අවසානම ඉලක්කය හිත ගැන හිතමින් කටයුතු කරද්දී තෘෂ්ණාව රැවටීම තරහයම මාන ඉරිසියා වාගේ කෙලෙස් ධර්ම ඇති නොවන මට්ටමකට තමගේ හිත හඳුනා ගැනීමේ ක්‍රම හොයා ගැනීම මේ පරිේශණය සිද්ධ කරන්න අපි පරිේශණම ගැටලු තුනක් හදා ගන්න ඕන එකක් තමයි සැබවින්ම හිත යන කුමක්ද කියන හඳුනා ගැනීම කිරීම කක්ද අපි පරීක්ෂා කරන්න ඕනේ මොන සීමාව ඇතුළේද එනම් මේ සිත හඳුනා ගැනීම තමයි අපේ පළවෙනි පරිේශන ගැටලුව දෙවෙනි එක තමයි ඒ හිත හැදිලා තියෙන අමුද්‍රව්‍ය මොනවද මොනවගෙන්ද හිත හැදිලා තියෙන්නේ තුන්වෙනි ගැටලුව තමයි එහි සැබවින්ම තිබෙන ස්වභාවික ලක්ෂණ මොනවද කියලා අධ්‍යයනය කිරීම පරිේශනය කිරීම මතක තියාගන්න මේ එකම ගැටලුවකටවත් පිළිතුරු සොයද්දී පුස්තක පරිහරණය කරන්න එපා. ඒ නිවන් දැකීමේ මඟ නොවන නිසා. ඔබ මේ සෑම එකකටම ඔබගේ හිතින් පරිේශණය කරලා උපදෙස් නිරීක්ෂණය කරලා පොත්වල තියෙන දේ උනත් කියවපු දේ ඇත්තද කියලා හොඳට හොයලා බලලා පිළිගැනීමයි ඔබ නිර්වාණය පසක් කරගන්න නම් මේ ගවේෂණයන් සිද්ධ කරන්නේ කළ යුතු වෙන්නේ. ඉතින් අද දවසේ අපි පැහැදිලි කර දෙන්න බලාපොරොත්තු වෙනවා මේ මූලික ස්වභාවයන් පිළිබඳව. ඔබ හිතන්නකෝ මගේ හිත කියලා හිතමින් ඉන්නකොට කවුරු හරි කෙනෙක් ඔය හිත රිද්දුවොත් ඔබට තරහ යාමක් දුක හිතීමක් කනස්සල්ලට පසුතැවීමට පත්වීමක් નિરાයාසයෙන් හටගත්තාද නැද්ද? මගේ හිත රිද්දුවා. මගේ හිත පෑරුවා. මගේ හිතට දුකක් දුන්නා. කියන හැඟීම් ඇවිස්සලා ඔබට තරහ යාම සඳහා බලපාපු සිතුවිල්ලක් නෙමේද මගේ හිත කියලා ඔබ ඔබගේ හිත බාරගෙන සිටීම බලන්න වටිනා හිත කියලා ඔබ හිතාගෙන හිටියෝ මේ වටිනා හිත කවුරු හරි නොවටිනා බව කිව්වනම් මිනිසුන් කියනවාට තියෙන හර නරක හිතක් පහත් හිතක් විවිධ සත්වයන් උපමා කරලා කියනවා ඒ සත්වයන්ට වාගේ පහත් හිතක් වලට තියෙන කියලා සමහරු කියන මෝසල හිතක් යක්ෂ හිතක් පෙරේත හිතක් තියෙනවා කියලා. අපි හිතාගෙන ඉන්නවා අපේ හිත හරි වටින එකක් කියලා. අන්න එහෙම හිතාගෙන ඉන්න ස්වභාවයක් තුළදී කවුරු හරි කෙනෙක් ඔබට මේ හිත නොවටිනා බව, ඔබේ හිත දූෂිත බව, ඔබේ හිත වඩාත්ම පහත් එකක් බව පැහැදිලි කළොත් ඔබේ හිතට තරහ උපදුනාද නැද්ද? හොඳට කල්පනා කරලා බලන්න. ඔබ අධ්‍යයනයක් කරන්නේ මේ. ඔබේ හිතට තරහ හටගන්නේ මේ හිත පිළිබඳ ඔබ දරන ස්වභාවයත් එක්ක හොඳින් කල්පනා කරලා බලන්න
උපන්දා හිත මරණකන් එක විදිහකට තියෙන හිතක් කියලා හිතාන ඉන්නකොට මේ හිතට විවිධ හැලහැප්පීම් ඇති කරපු පාරපු කඩපු අවස්ථාවන් වල ඔබ කොයි වාගේද හැසිරුනේ අකණ්ඩ හිතක් තියෙනවා කියලා ඔබ හිතාන හිටපු හිඳ තමයි මගේ හිතයක් කැඩුවා මගේ හිත ඔබ විනාශ කළා මගේ හිත ඔබ දුර්වලත්වයට පහත්ත්වයට පෞරුෂයෙන් මදභාවයකට පත් කළා කියලා අපි කිපෙන්නේ තරහ යන්නේ දමලනකෝ නিত্য සංඥාවෙන් ඔබ ඔබගේ හිතගෙන හිතද්දී මේ හිත කවුරු හරි වෙනස් කළා කියලා දැනුනම තරහ යනවා මේ හිත මගේ හිත කියලා හිතාන ඉන්නකොට මොනම විදිහකින් හෝ මේ හිත වෙනස් ආකාරයක දුර්වලය පහත් අකාර්යක්ෂම කම්මැලි හිතක් කියලා කවුරු හරි ප්‍රකාශ කළොත් ඔබට තරහ ගියා ඒ නිසා ඉතාමත් හොඳින් හිතන්න මේ හිත කැලස් උත්පාදනයේ සඳහා බලපාන එක සිතුවිලි ස්වභාවයක් තමයි මේ හිත නিত্য සාර ආත්ම ස්වභාවයෙන් කල්පනා කිරීම දැනට අපි හිතන්නේ එහෙම තමයි ඊළඟට බලන්න මේ සංඥා වලින් වාසය කරද්දී කවුරු හරි ඔබගේ අදහසට සහයෝගය ලබා දෙන ප්‍රකාශනයන් කළොත් ඔබ කොහොමද හැසිරුනේ කවුරු හරි කෙනෙක් මෙහෙම කරනවා ඔබ වටිනා හිතක් ඔබට තියෙන්නේ පෞරුෂයක් තියෙන හුත වීර්යවන්ත හුත ශක්තිමත් හිතක් ඒ වගේම මට වාගේ මෙහෙම වෙන කාටවත් හිතක් නැහැ කියලා බොහොම ආඩම්බරයෙන් බොහොම දැඩි ස්වභාවයකින් හිතාන ඉන්නවා කවුරු හරි කෙනෙක් ඒ ඔබ හිතපු දෙයට පුංචි පුංචි ඉඟි කිරීම ප්‍රකාශනයන් ඒ ඔබ හිතපු ආකාරයට සහයෝගය දක්වන ප්‍රකාශනයන් කරනවා ඔයාලට තියෙන පුදුම දරා ගැනීම හැකියාව තියෙන හිතක් කියලා කිව්වොත් ඔය හිත වාගේ කරුණාවන්ත හිතක් වෙන කාටවත් නැහැ කියලා කිව්වොත් ඔබ රැවටුණා නේද ඔබට ඒ කිව්ව කෙනාගෙන කිව්ව ප්‍රකාශනය ගැන ආඩම්බරයක් ඇති වුණා වාගේම රාගයක් ආසාවක් ඇති වුණා නේද ඔබ විවිධ මට්ටමේ පුද්ගලයන්ට රැවටුනේ මේ වගේ පුංචි ස්වභාවයන් නිසා නේද ඇතැම් විට ඔබ විවාහ වෙලා ඉන්න ඇතැම් විට ඔබ මිත්‍රශීලී වෙලා ඉන්න ඇතැම් විට ඔබ තෝරාගත්ත සමහර ප්‍රජා සම්බන්ධතාවයන් සමහර ආයතන සමහර බැංකු තෝරා ගැනීම කලේ කුමක් නිසාද කියලා බැලුවොත් එහෙම මේ තමාගේ හිත තමාගේ ස්වභාවය පිළිබඳ තමාගේ කල්පනාව පිළිබඳව සහයෝගය ලබා දුන්න අය මොන වංචනික අදහසෙන් ඒ කළත් ඔබ රැවටුණා මොනවාගේ පටු අදහසක් හිතේ තියාගෙන එහෙම කළත් ඔබ රැවටුණා රැවටීමට හේතුව ඔබේ හිතේ තිබිච්ච මතය ඔබ හිත පිළිබඳව දරමින් හිටපු ආකල්පය ඔබට රාගය උපදින්නේ ආසාව උපදින්නේ මාන්නය උපදින්නේ මේ චින්තන ක්‍රමයේ යටතේ මගේ හිත කියලා හිතමින් ඉද්දි කවුරු හරි මේක වර්ණනා කළොත් එයා ඒක වර්ණනා කරන්නේ පටු අරමුණකින් වෙන්න පුළුවන් අත්පත් කර ගැනීම උවමනාවෙන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් කෙපියම් ලාභ ප්‍රයෝජනයක් ලැබීම සඳහා වෙන්න පුළුවන් මොන ඉලක්කයට ඒ අනිත් පාර්ශවයේ විසින් අප දරණ මතයට සහයෝගය ලබා දෙන ප්‍රකාශනයක් කළත් අප එහිදී අප පිළිබඳව අදිතක් සේරුවන්ට පෙළඹෙනවා අප පිළිබඳ මාන්නයන්ට පෙළඹෙනවා අප පිළිබඳව එවැනි මාන්නය ඇති කරගන්නවා වාගෙම බාහිර පාර්ශවයන් පිළිබඳව කැමැත්තවල් ආසාව රාගය තෘෂ්ණාව ජනිත කරගන්නවා අනේ මේ අපට ඇතිවන කෙලෙස් ධර්ම ඇතිවීම සඳහා බලපාලා තියෙන ස්වභාවය තමන්ගේ හිත ශක්තිමත් නිත්‍ය ගණ හිතක් වාගේ හිතමින් හිටපොත් එහෙම එතනදිත් එහෙමයි එහෙන හොඳින් මතක තියාගන්න මේ තමයි සෑම පුද්ගලයෙකු සතුවම මේක සතෙක් වුණත් මිනිසෙක් වුණත් දෙවියෙක් වුණත් තමන් හිත පිළිබඳව හිතමින් ඉන්න කල්පනා කරමින් ඉන්න අදහස වැරදි එකක් වුණොත් ඒ වැරදි එකට සහයෝගය ලබා දුන්නොත් රාගය ආසාව කැමැත්ත ඇති වෙනවා මාන්නේ වාගේ ස්වභාවයෙන් නැති වෙනවා අකමැති ස්වභාවය ඉරණම වුණොත් එහිදී තරහ යාම වෛරය ක්‍රෝධය ආදී ඇති වෙනවා එහෙනම් බලන්න කෙලෙස් ධර්ම ඇතිවීමෙන් නතර වෙන්නේ නේ ආසාවක් ඇති වුණොත් ගවේෂණයක් කරනවා අත්පත් කරගන්න ඊට පස්සේ කාමච්ඡන්දය ආදී උපදිනවා කාමච්ඡන්දය ඇති වෙච්ච දේවල් තමා වෙත අත්පත් කරගන්නට ඇති කරගන්න උත්සාහය තමයි පසුව සොරකම බවට පත්වෙන්නේ කාම මිත්‍යාචාරයේ බවට පත් වෙන්නේ ඇතැම් විට සුරාව සූදුව බවට පත් වෙන්නේ එන ඔබ පව කරන්නෙක් බවට පත් වෙන ඔබ මේ හිතගෙන වැරදියට තේරුම් ගැනීම නිසා ඇතිවෙච්ච මනෝභාවයක්
ඒ ක්‍රියාකාරී මට්ටමට යනකොට ඔබ ඔබගේ දේවල් අත්පත් කර ගැනීම සඳහා ඔබට අවශ්‍ය දේවල් අත්පත් කර ගැනීම සඳහා බොරු කියන්නන් බවට පත් වෙනවා කේලම් කියන්නන් බවට පත් වෙනවා ඇතැම් විට මේ කතා කිරීමේ ආසාව කෙනෙකු සතුව තමාව සනසන කෙනෙක් එක්ක අපි කතා කරන්න ආස වෙනවා ඊට පස්සේ සම්පප්පලාපත් අපි කියනවා මේක තනකින් ඉවර වෙන එකක් නෙමෙයි මේ මූලික දුර්වලතාවය නිසා උපදින ක්ලේශ ධර්මයන් ක්‍රමක්‍රමයෙන් 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 වර්ධනය වෙලා හොර සිතක්ව තිබිච්ච එක හොර ක්‍රමක් වෙනවා කාම මිත්‍යාචාරය හිතක් තිබිච්ච එක කාම මිත්‍යාචාරය හැසිරීමක් වෙනවා මේ විදිහටම මත්භාවය සඳහා විවිධ උපක්‍රම පාවිච්චි කරනවා සියලුම දුර්වල ක්ලේශ ධර්මයන් නැතිකර ගන්න සංසාර දිග්ගැස්සලා තියෙන්නේ නැවත 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 උපදින කර්ම ශක්තියෙන් අපි උත්පාදනය කරගෙන තියෙන්නේ මේ තේරුම් නොගත් සිත නිසා සිත පිළිබඳව තියෙන නොදැනුවත්කම නිසා යථාර්ථය නොවන වරදක් හරියට පරීක්ෂා කිරීමකින් තොරව බාර අරගෙන තිබෙන නිසා එනිසා හොඳින් බලන්න මේ සමාජයේ ආය ගවේෂණය කරන් මිනිසුන්ගේ ශරීර හැම කෙනාගේම එක වාගේ ඕනනම් පාට පොඩ්ඩක් වෙනස් ඇති උස මහත පොඩ්ඩක් වෙනස් ඇති එච්චරයි හැමෝගෙම තියෙන එකම කොටස් ටික කොටස් 32ම එක වාගේ ඕනම කෙනෙක්ගේ කටින් මොනවා හරි දාපුවාම පිට වෙන්නේ අසූචිමයි මේක කිසිම මිනිස්සෙකුගේ වෙනසක් නෙමෙයි හුස්ම ගත්තම ඒ පෙනහළු වලින් පෙරිලා ලේ වලට එකතු වෙන විදිහ ආහාර ගත්තම මූත්‍රා පෙරිලා යන විදිහ ආහාර වලින් ඇතුළු අනිකුත් දේවල් වලින් ශරීරේ වර්ධනය වෙන තාක්ෂණය සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගද ලාංකිකද ඉන්දියානුද බටහිරද කියලා වෙනස් වෙලා නැහැ කිසිම පිරිමිද ගැහැණුද ළමාද සත්වයද දෙවියද කියලා වෙනස් වෙලා නැහැ මිනිසුන් වෙනස් වෙන්නේ හිතෙන් මිනිසුන් වෙනස් වෙන්නේ චර්යාවෙන් මිනිසුන්ගේ චර්යාව තුල අපිට පේනවා දුර්වලතා අපේ රට ගත්තම හොරු හරි වැඩි අපේ රට ගත්තම අපි දන්නේ අපේ රට ගැනනේ හරි වංචා කරන අය බොරු කියන අය කේලම් කියන අය පරුස වචන කියන අය අතිශයින්ම බහුලයි අතිශයින්ම බහුලයි හුඟක් ඉගෙන ගත්ත අය හොඳට ඉගෙනගෙන නේ වංචනික ලෙස ඉගෙනගෙන තියෙනවා ඒ වංචනික ලෙස ඉගෙන ගත්ත බව ඔවුන් ක්‍රියාවන් කරද්දී ඔවුන්ගේ වෘත්තීන් තුල සැබවින්ම හැදිරෙද්දී ඔවුන් ඒ ශේෂ්ත්‍රය තුල නිපුණ නොවීම තුලින් පේනවා බොහෝ බලය අත්පත් කරගත් අය අවංකව කටයුතු කරලා නේ බොහෝ සමාජිකයන් සමාජය තුල ඉන්න අපේ මිතුරු මිතුරියන් අවංක නැති බව ඔබ දන්නවා ඔබත් දන්නවා ඔබ අවංක නැති බව ඔබත් දන්නවා ඔබ විවිධ දූෂිත චරිත ලක්ෂණ සමුදායකින් පෙළෙන තැනත් එක් ඇටියට මේ සියල්ල සඳහා පින්වත්ති බලපාලා තියෙන්නේ අපේ හිතේ ස්වභාවය හිත රාගික වූ විට අපරාගිකයි අපි ඊට පස්සේ අත්පත් කර ගැනීම ස්පර්ශ කිරීම සඳහා යොමු වෙනකොට තමයි ළමා අපචාර ස්ත්‍රී දූෂණ ධනිකා වෘත්තිය ඇතුළු මේ සමාජ අපරාධයන් නිර්මාණය වෙලා තියෙන්නේ හොරමරකම් විවිධ විදිහේ දුර්වල චරිත ලක්ෂණ ඇති වෙලා තියෙන වෙන මොකක් නිසාවත් නෙමෙයි හිතේ ස්වභාවය නිසා මේ ලෝකේ කවුරුවත් නැගින් වෙනස් නැහැනේ මේ හැම කෙනෙක් මේ වෙනස් නම් වෙනස් ඒ හිතෙන් හිත දූෂිත වූ විට සමාජේ හරි අවලස්සනයි හිත දූෂිත වූ විට චරිත හරිම අවලස්සනයි හිත දූෂිත වූ විට මුළු ලෝකෙම අවලස්සනයි අපරාධ බහුල ප්‍රශ්න වැඩි ජීවිත බවට පත් වෙනවා ඔබ ඔබගේ ජීවිතේ වටේට තියෙන ප්‍රශ්න ටික දුක් දුම්නස් ටික විවිධ විදිහේ චිත්ත පසුතැවීම් පිළිබඳව කල්පනා කරලා බැලුවොත් එහෙම අවංක කල්පනාවක යෙදුනොත් පින්නත් මේ ඔබට පැහැදිලි කරගන්න පුළුවන් ස්ථීර වශයෙන්ම ඔබගේ හිතේ තිබිච්ච විවිධ දුර්වලතා නිසා අත්පත් වෙච්ච දුක් මේ තියෙන. සමහර විට ආසාව තිබිච්ච හින්දා ක්ෂණිකව යම් යම් දේවල් වලට හා කිව්වා. එහෙම හා කියලා ගනුදෙනු කරනකොට දැන් බෑ හිතිලා. බෑ හිතුණට දැන් ඒව විඳව 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 ඉන්න වෙලා. එහෙම ආසහිතිච්ච ගමන් ගත්ත බඩු තේනවා. උපකරණ තේනවා. යාන වාහන තේනවා. ඉඩම් තේනවා. මේවා දැන් බෑ හිතිලා. බෑ හිතුණට දැන් අත්පත් කරගෙන ඉවරයි. විකුණ ගන්නත් අමාරුයි. විකුණුත් පාඩුයි. මේ ඔක්කොම එක බලද්දී අර අපේ හිතේ තිබිච්ච ආසාව නිසා අත්පත් කරගත්ත විවිධ බඩු භාණ්ඩ පුද්ගලයන් විවිධ පුරුදු අපේ ජීවිතේ විනාශ කරලා අපේ ජීවිතේ පෞකාර කරලා අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අසාර්ථක කරලා
නිවන්දකින්න ඕන කියලා පොඩි කාලේ ඉඳපු උපාසක උපාසිකා දරුවෝ අද පෞකාර ආතාත්තරම්ම ලැබවටපත් වෙලා ළමා කාලේ දහම් පාසල් යනකොට පාසල් යනකොට සිල් ගන්නකොට හොඳ ළමෙක් වෙන්න හිතාන හිටපු දරුවෝ අද පෞකාර ආච්චිලා සියලා වෙලා පෞකාර ජීවිතයක් ගත කරලා අවසාන කාලේ පශ්චාත්තාපයෙන් මේ සියල්ල සඳහා බලපා තිබෙන එකම එකම ස්වභාවය මේ හිත රාගික වීම ද්වේෂ සහගත වීම මාන්නයට පත්වීම ඉරිසියාවට පත්වීම උද්දච්ච වීම ආදී හිතේ තියෙන විවිධ දුර්වලතා. එහෙනම් මේ හිතේ මේ දුර්වලතා බුදුහාමුදුරු හැඳින්වෙන්නේ රෝග කියලා. රෝගූපමෝ කෙලෝසෝච. මේ රෝගයන් සාමාන්‍ය කායික රෝගයන්ට වඩා බරවත්. සාමාන්‍ය කායික රෝගයක උප්පරිම හානිය මරණය. එහෙම මරුණ කියලා ඊළඟ ආත්මෙට ඒක බලපාන්නේ නැහැ. අපි මැරෙන්නේ ඔළුව වාහනයකට හැප්පිලා තැලිලා පොඩි වෙලා වුණත් ඊළඟ ආත්මය අපට උපදින ආත්මයට ඔළුවක් සහිත සතෙක්. අපේ හෘදේවත්ව හිර වෙලා මරුණ කියලා ඊළඟ ආත්මෙ හිර වෙච්ච හෘදයක් එක්ක උපදින්නේ නැහැ. පෙනහල දුර්වල වෙලා මරුණ කියලා ඒව දුර්වල ආත්මකින් උපදින්නේ නැහැ. මොනම විදිහේ මරණයක්වත් මරණයේ ස්වභාවය ඊළඟ ආත්මෙට හෝ දුක් සඳහා බලපාන්නේ නැහැ. කර්මයක් ගෙවී යාමක් හැටියට විතරයි මරණය අපට හඳුන්වන්නේ. තිබිච්ච පව් විපාකය විපාක දීලා නිමාවටපත් වුණා පමණයි. හැබැයි හිතේ මේ දෝෂයන් හිතේ රෝගයන් තමයි තරහ ගන්න නැතුව ඉන්න උවමනාව තියෙද්දී තරහයන එක. මේ හිතේ ලෙඩ රාගේ ආසාව ඇති කරගන්න එක හොඳ නෑ කියලා දන්න ඔබ ඇති නොකරගත යුතුයි කියලා තීරණය කරලා ඉන්න ඔබ එහෙම තීරණය කරලා හිතියත් එහෙම ප්‍රතිචාරයක් දක්වන්න බැරිකම තාම තියෙන එක හිතේ ලෙඩක්. ඉරිසියාව මාන්නේ හොඳ නෑ. ඒවෙන් කෙලෙස් ඇති වෙනවා, පව් සිද්ධ වෙනවා, සතර අපායගාමී වෙන්න යනවා කියලා දන්න ඔබ බණ දහම් දැනගෙන එහෙම නොවන ජීවිතයක් ගත කරන්න උත්සාහ කළා. මේක බැරිකම හිතේ තියෙන ලෙඩක්. හිතේ තියෙන මේ රාගය, ద్వේෂය, මෝහය, මද මාන, ඉරිසියා ආදී ස්වභාවයන් බුදුහාමුදුරුව පැහැදිලි කළේ රෝගයන් කියලා. මේ රෝගය යලි බීජයක් මිසක් එතනින් නිමවට පත්වෙන විපාකයක් නෙමෙයි. මේ ඇති කරගත් රාගය මාබට මුලින් පැහැදිලි කළා වාගෙම කාමච්ඡන්දය ඇති කරනවා, ඊට පස්සේ ලෝභ හිතක් ඇති කරනවා, හොර හිතක් ඇති කරනවා, කාම මිත්‍යාචාර හිතක් ඇති කරනවා. මේවා ක්‍රියාවට නැංගපුවාම මානසික පාපේ ඊට පස්සේ වාචික පාපයක් හෝ කායික මට්ටමට ඇති වෙලා කර්මපත බවට පත් වෙලා ඒ බරපතල කර්ම තමයි සංසාරගත වෙන්නේ. මේකේ බලපාලා තියෙන මේ හිතේ දුර්වලත්වය, රෝගී බව, හිතේ අවම දුර්වලතාවයකට පවා අවුරුදු ලක්ෂ ගණනක ආත්ම භාවයක්. ඔබට තරහ යනවා. තප්පර 10කට වෙන්න පුළුවන්. හැබැයි මදුරුවගේ ජීවිතය ඔබ තොර කරනවා. ඔබට ඔබේ ශරීරයට හානි කරපුවාම තරහ යනවා. මේ තරහට දක්වන ප්‍රතිචාරේ තප්පර 2 3ක එකක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඒ තප්පර 2 තුල මේ දුර්වල හිත නිසා මතක තියාගන්න නිරේ අත්පත් කරගත් දුක් කඳ නිරේදී ඔබට අත්පත් කරගන්න වෙච්චේ මහා දීර්ඝ කාල සීමාවක දුක් කඳ ගැන හිතද්දී හිතේ මේ රෝග උඩුදුවන්න දෙන්න හොඳ නැති ඒවා. හැබැයි ඔබට දැනට අවුරුදු 50ක් 60ක් 70ක් තිස්සේ අකණ්ඩව තිබෙන රෝග මේවා. පුංචි කාලේ ඉඳලා ළමා කාලේ ඉඳලා තරහා ගියා. තාමත් ඒ තරහා යම එනවා කොච්චර නරක ආත්ම භාව ඔබ උත්පාදනය කරගෙනද. පුංචි කාලේ ඉඳලා ආසයි තුන ලෝභ හිතුන ලෝභ වෙලා ඇඬුවා. තාමත් අවුරුදු 50 60 70 80 ගත වෙලා මේ රෝගය ඔබ සුවපත් කරගෙන නැහැ. ඔබට ඉරිසියාව මාන්නේ තිබුණා. ඒ හින්දා විවිධ නොකළ යුතු දේ ඔබ කළා. නොකළ යුතු දේ ඔබ කළාට කරමින් පව් සිද්ධ කරගත්තට මේ සුවපත් කර ගැනීම සඳහා වෑයමක්වත් නැතුව අවුරුදු 50 60 ගත වෙලා පොඩි උණක් කැම්බිරිස්සාවක් හැදුනම නිමාඩු දාලා විවේක ගන්න ඔබ පොඩි කැස්සක් ආවම සම්පූර්ණයෙන්ම වැඩ කටයුතු නතර කරලා කතා නොකර ඉන්න ඔබ පුංචිම පුංචි ඇඟේ අපහසුතාවයක් ආවම චැනල් සෙන්ටර් එකට ගිහිලා රුපියල් 1000 2000 3000 වියදම් කරලා විශේෂඥ වෛද්‍යවරුන් මුණ ගැහිලා මේ රෝගේ නිරෝගීමත් කරගන්න ඔබ ඊළඟ ආත්මයටවත් තව ටිකක් ඉවසුවොත් තව දවස් දෙක තුනකටවත් නොතිබෙන තරම් ඉබේ හොඳ වෙන
රෝග සුවපත් කරන්න මෙච්චර මහන්සි ගත්තට අපි අහනවා ඔබෙන් සංසාරයේ අවුරුදු ලක්ෂ කෝටි ගණනින් විපාක දීමට මූලික වෙන සතර අපායගාමි ආත්මභාව වගේ ආත්ම අත්පත් කර දෙමින් මේ වටිනා මනුස්ස ආත්මය අහෝසි කරලා දාන මේ හිතේ දුර්වල රෝග තත්වයන් දුරු කර ගැනීම සඳහා කැපවීම කරනවාද අඩුම ගාන මේ තේරුම් ගන්නට උත්සාහ කරලා තිබෙනවාද ඔබ හිතන්නකෝ ඔබට ලොකු ධනතුරක් තියෙනවා කියලා යම් ආයතනයක සභාපති අධිපති වගේ පොඩි වරදක් කින්ද මෙහි ඔබ කම්කරුවෙක් කළොත් ඔබ කැමතිද ඔබ හිතන්න ඔබ යම් ආයතනයක සමිතියක යම් ගමක ප්‍රධානියා ඔබ පොඩි වරදක් නිසා මේකෙන් අයින් කරන ඔබෙහි ඉතාමත්ව බහත් මට්ටමේ දුර්වල චරිතය බවට පත් කරනවා ඔබ කැමතිද ඔබ අකමැති හැබැයි ඔබ හිතලා නැහැ එවන්නක් තමා වෙන්නේ පවක් කළොත් මේ සංසාරේ ආත්මභාව ගත්තාම මේ ආත්මභාව සියල්ලගෙන්ම මනුස්ස ආත්මභාවය වරප්‍රසාදලාභී ආත්මභාවය වරප්‍රසාදලාභී පින්වන්ත ආත්මභාවය මේක ඉඳලා නිවන් දැක්කකි මේක ඉඳලා මේ කියන අපි බණ කියන බණ ඔබට තේරුම් ගත හැකි මොකද ඒ සඳහා නිදර්ශනයන් මේ මනුස්ස ජීවිතේ වටේ පිටේ තියෙනවා ලෙඩ ඕන තරම් ඉන්නවනේ මැරෙන එක ඕන තරම් අපිට පේනවනේ තරහ වීම හැමදාම අපි අත්විඳිනවනේ අයවීම නැතිවීම අපට නිරන්තරයෙන් අත්විඳින්න වෙනවා එහෙම වෙලාවට අඬන දොඩන වැළපෙන පිස්සු හැදෙන ස්වභාවයන් අපි දැකලා තිනවනේ දිව්‍ය ලෝකෙ මේ එකක්වත් බලන්න බෑ දිව්‍ය ලෝකෙ මේ එකක්වත් නිදර්ශන හැටියට නෑ බ්‍රහ්ම ලෝකෙ මේ එකක්වත් නිදර්ශන හැටියට නෑ එහෙනම් බණ කීවත් කෝ අනිත්‍ය කියන එක පේන්නේ නෑ කෝ අනාත්ම කියන එක පේන්නේ නෑ එකනේ අපේ මිනිස්සු හිටියට මල මූත්‍රා දාඩිය ගඳ තියෙන එහෙම දැනෙන්නේ දෙයියුන් දෙහෙම එකක් නේ අපේ මිනිස්සු හිටියට ලෙඩ දුක් වෙලා ඉතාමත් කෙඳිරි ගාමින් වැඩමින් වැළපෙමින් දෙයියෝ අතර බ්‍රහ්මයෝ අතර එහෙම රෝගී බවක් නේ එතකොට මනුස්සාත්මේ මේ සියල්ලම පරිශන සිද්ධ කරන්න පුළුවන් සියලු ආධාරක උපකරණ සහිතව තේරුම් ගන්න පුළුවන් හිතක් තියෙනවා සත්වයන් ගත්තහම මේ සාම්පල්ස් ටික ඔක්කොම තියෙනවා නිදර්ශන ටික ඔක්කොම තියෙනවා මැරෙනොයි හැම වෙලෙම පේන්න තියෙනවා මරණ බිය උන්ට හැම වෙලෙම දැනෙනවා ලෙඩ දුක් වෙනවා මේ සියල්ල සිද්ධ වුණත් සතුන්න මේක තේරුම් ගන්න ඥානෙ නෑ සතුන්න මේක තේරුම් ගන්න ඥානෙ නෑ නිරේගාමී සත්වයන් මේ ඔක්කොම ඕනවටත් වඩා තියෙනවා තේරුම් ගන්න වෙලාවක් නැති තරම් දුක් තියෙනවා මනුස්ස ආත්මභාවයේ මේ ජීවත් වීම සඳහා සල්යම්බ කිරීම සඳහා මහා බලගතෙක් වීම සඳහා තියෙන අත්‍යක් නෙමෙයි එහෙම හිතුවොත් මේ ආත්මභාවයත් වැඩක් නැති එක හැබැයි නිවන් දකින්න කටයුතු කරන්න සිත තේරුම් ගන්න කටයුතු කරන්න තමන්ගේ විමුක්තිය පසක් කර ගැනීමට කටයුතු කරන්න ගවේෂණය කරන කෙනෙක්ට මේ තරම් හොඳ කාලයක් මේ තරම් හොඳ මනුස්සාත්මේ වාගේ යහපත් ඒ ශක්තිය දෙන ආත්මභාවයක් ආය හම්බෙන්නේ නැහැ. එහෙම ආත්මභාවයක් නැති කරගෙන තිරිසනෙක් වෙනවා කියන්නේ. එහෙම ආත්මභාවයක් නැති කරගෙන නිරේත යනවායි කියලා කියන්නේ. එහෙම ආත්මභාවයක් නැති කරගෙන පෙරේතාත්වයක උපදිනවායි කියලා කියන්නේ. එහෙම ආත්මභාවයක් නැති කරගෙන ඔබ අසුර ආත්මභාවයක උපදිලා කන්න බොන්න අඳින්න බලඳින්නවත් නැතුව තමාගේ කටයුතු කරගන්නවත් සිතුවිලි නිර්මාණය කරගන්න බැරුව විඳින දුක් විඳින්නෙක් බවට පත්වීම අර මහා විශාල ආයතනික අධිපතිතුමා එහි වැසිකිලි හොදන්න දැම්මා වාගේ වැඩ. ඒ මහා විශාල නිලතලය අහිමි කරලා කුඩා වරදකට එහි යටිතල පහසුකම් සපයන සේවකයෙක් බවට පත් කළා වාගේ එකක්. ඔබ කැමති නැත්නම් එවැනි තත්වයකට පත් වෙන්න මේ හිතේ දුර්වලත්වයන් ඉඩ දෙන්න එපා. මේ හිතේ දුර්වලත්වයන් තමයි ඒ කියන භයානක ඉරණම ඔබට අත්පත් කරලා දෙන්නේ. ඇඟේ දුර්වලත්වයන් නිමි. ඒ නිසා වෛද්‍ය උපදේශයන් ලැබනවා වාගේ බුදුහාමුදුරුව නැමැති වෛද්‍යවරයාගේ උන්වහන්සේගේ වෛද්‍ය පරම්පරාවේ කමඨහන් දෙන කම්මට්ටානාචාර්යවරුන්ගේ මේ පිළිබඳ විශේෂඥයන් ඉන්නවා. එවැනි පිරිසකගේ සහයෝගය ලබාගෙන ඔය රෝග සුවපත් කිරීමට ඖෂධ ගන්න. එසේ ඖෂධ නොගත්තොත් ඔය රෝගය දැනටමත් අවුරුදු 50ක් 60ක් පරණයි.
දැනටමත් අවුරුදු 340 පරණයි ඔබේ වයසට මේක පරණයි හොඳට හොයලා බැලුවොත් මේක අවුරුදු ලක්ෂ ගාණක් ඉඳලා එන එකක් පෙර ආත්ම භාවයත් එක්ක බැලුවොත් එහෙම අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක ඉඳලා එන රෝගී තත්වයක් මේ රෝගී තත්වයේ සඳහා බලපාලා දෙන වැරදි වෘද්ධකුත් තියෙනවනේ ඒ තමයි අර අවිද්‍යාව ජනිත වෙන පර්යේෂණයේ නොකර ඕනම දෙයක් බාර ගන්න මෝඩකම ඒ කියන්නේ කඩේට ගිහිල්ලා ඕනම දෙයක් කනවා වගේ කිසිම සොයා බැලීමක් නොකර තමාගේ නිවසට ඕනම කෙනෙක් ගන්නවා වගේ කිසිම සොයා බැලීමක් නොකර තියෙන ඕන දෙයක් අහුලගෙන බෑග් එකට දා ගන්නවා වගේ මේ ලෝකේ බාර අරගෙන තියෙන කිසිඳු විමර්ශනයකින් තොරව ඒ දුර්වලත්වය තමයි මේ රෝගකාරකේ රෝග මූලය හිත පිළිබඳව ගවේෂණය කිරීමට ආරම්භ කරන්න හිතනවා නම් කවුරු හරි කෙනෙක් පල්ලමු කොට විසඳාගත යුත්තේ රෝගය ඇතිවෙන මූලය රෝගය ඇතිවෙන මේ ප්‍රධාන හේතුව දුරු කරගන්න ඒ කිව්වේ ධර්මයේ හැටියට අදින් පස්සේ ඔබ සිත පිළිබඳව තේරුම් ගැනීම කරන්න ඕනි ඔබ තුලින්ම පර්යේෂණය කරලා ඔබේ හැසිරීම අධ්‍යයනය කළා මිසක විවිධ ප්‍රකාශනයන් බාර අරගෙන එහෙම වෙන්නේ නැති හිත හරි කලබලයිලු මෙහෙම කළාම මෙහෙම වෙනවලු කියන මතක තියාගන්න තොරතුරු වලින් නෙමෙයි ගවේෂණාත්මක අධ්‍යයනයක් හැටියට තමයි ඔබ මේ කටයුතු සිද්ධ කරන්නට ඕන කරන්නේ ඉතින් අපි ඊටාත්ම කාරණයක් මතක් කරනවා මේ දෝෂය හදාගත්තොත් එතනින් පස්සේ ඔබට පුළුවන් නිසි ඖෂධ ප්‍රතිකාර ලැබලා මේ ගැටලුව නිට්ටාවටම සුව කරගන්න ස්වභාවයටපත් වෙන්න ඔබ වෛද්‍යවරු ළඟට ගියපුවාම ඒ කිව්වේ ස්වාමින් වහන්සේ ළඟට ගියපුවාම ඔබට මුලින්ම කියයි මේ රෝග ඇතිවීම සඳහා බලපාන භාවිතයන්ගෙන් අයින් වෙන්න කියලා ඒ තමයි සීලය මේ රෝග ඇති වෙන්නේ සත්තු මරද්දී හොරකම් කරද්දී කාමමිත්‍යාචාරය හැදිරෙද්දී බොරු කේලම් පරත වචනාදී තිල් කඩද්දී මුලින්ම කියාවි සිල් ටික රකින්න කියලා හේතුව මේ රෝගය ඇති වෙන භාවිතයන් ටික මේ භාවිතයන් සමග ගැටෙමින් පාවිච්චි වෙමින් ඒකටයුතු සිද්ධ කරමින් රෝගයට බෙහෙත් අරගෙන වැඩ නැති හින්දා ඔබ ස්වේච්ඡාවෙන් මේ දෝෂය නිවැරදි කරගන්න ඕන මිනිස්සු පෙනෙන්න තෙල් දකින්නවා කියන්න තෙල් දකින්නවා හැදෙන්න තෙල් දකින්නවා හැදෙන්න රකින්න සීලය විතරයි නිවන් මාර්ගට උදව් වෙන්නේ තමයි හැදෙන්න රකින්න සීල් තමන් පිළිහිටවා ගත්තොත් අර හිත දූෂිත වෙන වැරදි භාවිතයන්ගෙන් ඔබේ හිත අයින් වෙනවා ඊළඟට ඔබට කියාවි තාවකාලිකව රෝගේ සූපත් කිරීම සඳහා බෙහෙත් ටික තාවකාලිකව මේ රෝග කාමය රාගය ද්වේෂය මෝහය ඉරිසියා මදමාන ආදී ස්වභාවයන් විසුරුණු චංචල හිත නිතරම සැකය ඇති වෙන චිත්ත ස්වභාවය මේවට අපි කියනවා පංච නීවරණ කියලා කාමච්ඡන්ද ව්‍යාපාද තේනමිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ හිතේ ලෙඩ ටික කාමච්ඡන්දේ තියෙන රාගය ව්‍යාපාදේ තියෙන තරහ අනිත් තුනම මෝහය මෝහය සහිත අයගේ හැසිරීම චරිත ලක්ෂණ මේ ටික తాවකාලිකව සුවපත් කිරීමේ ඖෂධය තමයි සමාධිය සමාධිය සඳහා බුදුහාමුදුරුවෝ උපමා උපදේශණයන් සපයලා තේනො බෙහෙත් වර්ග 40ක් සම 40 කර්මස්ථාන කියලා මේ සම 40 කර්මස්ථානවල ඔබට ගැළපෙන බෙහෙත වෛද්‍යවරයා දේවි ඔබ ලෙඩා හැටියට බෙහෙත තීරණය කරන්න යන්න එපා වෛද්‍යවරයාගෙම ඒ කියන්නේ භාවනා ආචාර්යවරයෙකුගෙන්ම ඔබගේ උපදේශකවරයාගෙන්ම ඔබට ගැළපෙන මේ తాවකාලිකව මේ ක්ලේශ ධර්මයන් හිතේ රෝගී තත්වයන් සුවපත් වෙන ඖෂධයන් ටික ගන්න. හැබැයි ඉතින් බෙහෙත් බොන්න ඕන. බෙහෙත් ගන්න අය වුණ තරම් ඉන්නවා බොන්නේ නැහැ. බොන්නේ නැති වුණාම හොඳ වෙන්නේ නැහැ. ඒ වගේ මේ කර්මස්ථාන ඉගෙන ගත්තට බෑ. මේ කර්මස්ථාන පුහුණු කරන්න ඕන. මේ කර්මස්ථාන පුහුණු කිරීම තුළ తాවකාලිකව සුවපත් වේ වි සමාධි භාවනාවෙන් ඔබේ මේ දුර්වලතාවය. ඒකත් වඩා හොඳයි. මොකෝ ඒ රෝග ඇති නොවෙනකොට ඒ රෝගය නිසා බලපාන අනිත් බලපෑම් ටික ඇඟට ඇති වෙන්නේ නැහැ. එතන මේ පංච නීවරණ යටපත් කරගත්තම කෙලෙත් ඇති වෙනව අඩුයි. පව් කරන්න හිතෙනව අඩුයි. ඒක සංසාර ගමනට හොඳයි. ඊළඟට කියලා දේවි රෝග මූලයට බෙහෙත් කිරීම. ඒ තමයි විදර්ශනා භාවනාව. කය පිළිබඳ ගවේෂණය කරලා හොයලා බලලා. හිත පිළිබඳව ගවේෂණය කරලා හොයලා බලලා. විඳීම් දැනීම් හැඟීම් පිළිබඳව වේදනානුපස්සනාව යටතේ පර්යේෂණය කරලා ඊළඟට ගත්තහම මේ සබහාදහමේ යථා ස්වභාවය අධ්‍යයනය කරන ධම්මානුපස්සනාව කියන පර්යේෂණය බෙහෙත
මේ ඖෂධ ටිකෙන් කරන්නේ රෝගේ නිස්සා නිට්ටාවටම සුව කිරීම. ඔබ ලෝභය ඇති කරගත යුතු නොවන්නේ ඇයි? ඔබේ හිතේ මේ ලෝභ ද්වේෂ මොහ ඇති නොවන්නේ ඇයි කියන ඥානෙ ඔබගේ හිතට ඇතුළත් වෙන්නේ මේ කියන රෝගේ නිට්ටාවටම සුව කරන ස්වභාවයෙන්. ඒ නිසා අපි මේ ඔබට මේ ධර්ම දේශනාවන් පැහැදිලි කරමින් විශේෂයෙන්ම පැහැදිලි කරන්නේ දූෂිත හිතක් අපට තියෙනවා ලෝභ ද්වේෂ මොහ ඇති වෙන මේ හිත තේරුම් ගන්න. මේ හිතේ ඇසිරීම නිසා අපි නරක වෙලා සමාජයට අපි නරක හැටියට පෙනිලා සමාජයේ අපි නරක හැටියට හඳුනා නොගෙන තිබුණත් සංසාරයට අපි නරක මිනිහෙක් වෙලා ඊළඟ ආත්මාව උප්පත්තියට අපි නරක මිනිහෙක් වෙලා මේ තත්වයෙන් යලිගොඩ එන්න නම් විශාල මහන්සියක් අරගන්න ඕන. නිවැරදි ඖෂධගත යුතු තැනක් තෝරාගෙන මේ කියන සීල සමාධි ප්‍රඥා කියන ඖෂධ ගුරු උපදෙස් සහිතවම පානය කරන්න. ඖෂධ පානය කරන්න ඕනේ මේක සෙම් ප්‍රතිශාවට මේක උනට මේක බඩේ කැක්කුමට කියලා දැනගෙන කඩෙන් ගිහින් අරගන්න ක්‍රමයට නෙමෙයි. අපි ශ්‍රාවකයන් කියන ඔබ භාවනා කරන්න ඕනේ. ඔබ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. මේක අර දෙයට තියෙන්නේ මේක අර දෙයට තියෙන්නේ මේක අර දෙයට තියෙන්නේ කියලා පොතෙන් කියවලා තේරුම් අරගෙන නෙමෙයි. ගුවන් විදුලිය හෝ වෙනත් තැනක යන දේශනයක් ශ්‍රවණය කළ ඔබට හිතෙන ටික කරලා නෙමෙයි. හමු වෙන්න ඒ දේශනාව කරපු ගුරුවරයා. ඒ ගුරුවරයා හම් වෙලා වෛද්‍යවරයා වාගේ ඒ ගුරුවරයාගෙන් ඔබේ මාත්‍රාව අහගන්න. ඒක ඔබේ වයසට වෙනස් වෙන්න පුළුවන්. මේ වෙනකොට අත්දැකීම් වලට අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒක සමහර විට බොහොම සරල එකක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඊටාත්ම කාරණක ඔබට මතක් කරනවා දූෂිතයි අපේ හිත ඊටාම දූෂිතයි. දූෂිතකම නිසා මේ හිත ඊටාත්ම භයානක ඉරණම් අපිට ඇති කරලා දෙනවා. කර්මය ගැන අපි මේ වෙලාවේ සඳහන් කළේ නැහැ. ඔබ කර්ම විපාක දන්නවා. ලෝභ දේශ මොහ මුල් වෙලා කරන හැම ක්‍රියාවක්ම සතර අපායගාමි කර්ම. ඒ කියන්නේ ඔබගේ ඊළඟ ආත්මයේ පිළිබඳ ගැටලුවක් තියෙනවා. ලබන ධර්ම දේශනාවෙන් ඔබට පැහැදිලි කරගන්න පුළුවන් වෙයි මේ හිතේ මේ ස්වභාවයන් ටිකෙන් ටික දුරු කරගැනීමේ පියවර. ටිකෙන් ටික දුරු කරගැනීමේ පියවර. ඒ සඳහා ඔබට ආරාධනා සිද්ධ කරමින් අද මේ දේශනාවේ දායකත්වයේ දරන ඉසිපතන ආරණ්‍ය සේනාසනේ පද්ධතිය මූලික කරගෙන පවත්වාගෙන යන දීප ව්‍යාප්ත ඉසිපතන ආරාම කල්යාණ මිත්‍ර සමිතියේ දායකත්වයෙන් විශේෂයෙන්ම බලාපොරොත්තු වන්නේ පෙබරවාරි මාස 4 වන දින පැවිදි දිවියටපත් වුණ අපේ කල්යාණ මිත්‍ර බදුල්ලේ සූර්යරතන ස්වාමින් වහන්සේගේ 9 වන වර්ෂ පූර්ණ පැවිදි පුණ්‍යෝත්සවය සැමරීම උන්වහන්සේ මේ උතුම් වූ නිර්වාණගාමී මග සපුරන ගමන් විශාල පිරිසකට දෙස් විදෙස් වශයෙන් මේ ධර්මය දේශනා කරන කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් අපි ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේට නිදුක් නිරෝගීව පැවිදි දිවී අපේක්ෂාවන් සඵල කරගෙන සුවහසක් ජනතාවගේ සිත් සුවපත් කරන්නට තව තවත් ශක්තිය ලැබේවා. ඒ සඳහාම මේ පුණ්‍ය ශක්තිය පාරමිතාවක් වෙත්වා ආශිර්වාදයක් බලයක් වෙත්වා කියලා අපි සවම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම කම්මට්ඨහනාචාර්ය ඉසිපතන ආරණ්‍ය සේනාසන පද්ධතිය නිර්මාතෘ අපේ වලල්කොට චන්දරත්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නය ඒ වගේම සුදේශිකා භික්ෂුණීන් වහන්සේ ඇතුළු ආරාම පද්ධතියේ භික්ෂුණීන් වහන්සේලා ඇතුළු සියලුම දේශයේ වාසය කරන මේ බුදු දහම රැක ගැනීම සඳහා තමාට හැකි උපරිමයෙන් විවිධ ආකාරයෙන් ශාසනිකව කටයුතු කරන සියලු ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගීමත් සුවදායක ජීවිතයක් ලැබේවා. උතුම් වූ අමා මහ නිවන් සුව පිණිස සිතුවිලි පහළ වේවා. ඒ තුලින් මේ ආත්ම භාවයේම නිවන් දකින්න මේ පින පාරමිතාවක් වෙත්වා කියලාත් අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දීපව්‍යාප්තව අපගේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවන් පැවැත්වීම සඳහා භාවනා වැඩසටහන් සංවිධානය කරන සියලුම සංවිධායක වරියන්ට අපි මේ වෙලාවේදී දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. උතුම් වූ නිර්වාණ සාන්තියටපත් වෙන්න මේ සකලවිධ කුසල ධර්මයෝ පාරමිතාවක් වේවා. සුවහසක් ජනතාවට මේ ආධ්‍යාත්මික ඥානෙ වර්ධනය කරන්නට ඔබ සිදු කරන ඒ උතුම් ගුණධර්මයන් ඉසිපතන කල්යාණ මිත්‍ර සමිතී දීපව්‍යාප්ත සමාජිකයන් දරන ඒ මහඟු උත්සාහය අපි අගය කරන ගමන් මේ ආත්මේම නිවන් පසක් කරගන්න
සියලු ශක්තිය උදා වේවා කියන ආශිර්වාදයක් සිද්ධ කරනවා. ඒ වගේම කඳුරට සේවයේ ඔස්සේ මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන සියලු දෙනාට මේ ධර්ම දේශනාවන් විකාශනය කිරීම සඳහා කටයුතු කරන කඳුරට සේවයේ සියලු කාර්ය මණ්ඩලයට වාගේම විශේෂයෙන් මේ ධර්ම දේශනා මාලාව පවත්වාගෙන යන මහනුවර බෞද්ධ මන්දිරයේ සතිපට්ඨාන භාවනා වැඩසටහන් පවත්වන එම සියලුම සංවිධායක පිරිසට ආශිර්වාද ප්‍රාර්ථනා කරන ගමන් මාර්තු මාසයේ භාවනා වැඩසටහන් පැවැත්වෙනවා. මාර්තු 2 වෙනිදා, 3 වෙනිදා, 4 වෙනිදා සහ 5 වෙනිදා කියන සියු දිනෙහි ඒ සඳහා පැමිණිලා මේ අපස පැහැදිලි කරන්නට යෙදුණු දේශනාවේ අන්තර්ගතය ගවේෂණාත්මකව තේරුම් ගන්නට ආරාධනා කරමින් සුවහසක් ඔබ හැමට නිවන් ප්‍රාර්ථනා කරනවා. අප ඔබ හැමදෙනාගේම උතුම් බලාපොරොත්තුව නිර්වාණය එය උදා කර ගැනීම සඳහාම මේ ධර්ම දේශනාව පාරමිතාවක් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සියලු දෙවියෝ මේ පින් ලබා ගනිත්වා, දිව්‍ය ආශිසර වඩ වඩාත් වර්ධනය කර ගනිත්වා, සියලු නිමියගේ ඥාතීන්ට මේ පින් ලැබේවා, භවගාමි ජීවිතයන් සුවපත් වේවා, උතුම් වූ අමා මහ නිවන් සුව පිණිසම මේ උතුම් කුසලයෝ හේතු වාසනා වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ත්වං සදා. අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ නෙළුම්දෙණිය ඉසිපතන ආරණ්‍ය සේනාසනේ හා ගෝතම විහාරයේ උභය විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය ඇසැද්දුමේ කමලශීල ස්වාමීන් වහන්සේ. මෙවන් ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්ම ලැබුවේ ඉසිපතන ආරම්ම කල්යාණ මිත්‍ර සමිතියේ සමාජික සමාජිකවන් සියලු දෙනා. ධර්ම දේශනා පැවැත් වූ දේශකයන් වහන්සේට අපි සියලු දෙනාම සාදුකාරයක් දී නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ප්‍රාර්ථනා කරමු. එවැගේම දේශකයන් වහන්සේට තව තවත් ශාසනික සේවාවන් ඉටු කරන්නට ධෛර්ය ශක්තිය අපි සියලු දෙනාම නැවතත් සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.